අපි ජනමාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරනවා. පහුගිය සතියේ තිබුණු සිදුවීම් වගේම රටේ මේ මොහොතේ වෙන්න මොකක්ද කියන කාරණාවට අදාළ මූලික අදහස් කීපයක් ප්‍රකාශ කරන තමයි මූලික වශයෙන්ම සූදානම් වෙන්නේ. අපි දැක්කා ගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකාව හරි පැහැදිලි ප්‍රකාශයක් කරනවා. ලංකාව ඇති කරලා තියෙන ආර්ථික වෙනස්කම් ස්ථාවර ආර්ථික වර්ධන වේගයකට මග පාදනවා කියලා. ඒ තුළ අපේ රට ආර්ථික වශයෙන් වැටිලා දැන් හුස්ම ගන්න වෙලාවේ ඇති කරපු ප්‍රතිසංස්කරණ ස්ථාවර ආර්ථික වර්ධන වේගයකට ඉතාම ධනාත්මකයි කියන කාරණේ තමයි ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ වෙන්නේ. මේක අපිට හරිම වැදගත් ප්‍රකාශයක්. වැටුණු රට හුස්ම ගනිමින් තියෙනවායි කියන කාරණය ලෝකේ පිළිගන්නවා. අපේ රටේ විපක්ෂය පිළිගන්නේ නැහැ. සමහර දේශපාලන කණ්ඩායම් පිළිගන්නේ නැහැ. සමහර වෘත්ති සමිති පිළිගන්නේ නැහැ. ඒ වගේම සමහර විද්වතුන් පිළිගන්නේත් නැහැ. හැබැයි අතිබහුතරය පිළිගන්නවා ජාතිකවත්, ඒ වගේම ජාත්‍යන්තරවත් මේ தත්ත්වය පිළිගන්නා වූ தත්ත්වයකට පත් වෙමින් තියෙනවා. ඒක අතිශය වැදගත් රටක් විදියට ලෝකයේ විශ්වාසනීයත්වය අපිට ගොඩනැගෙමින් තියෙනවා. ඒක තහවුරු වෙමින් තියෙනවා. ඒ හරහා අපිට රටක් විදියට නැගිටින්න, හුස්ම ගන්න, ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ දේවල් විවිධ මත පහුගිය සතියේ ප්‍රකාශ කරා. දැන් උදයන්ග වීරතුංග මහත්මයා කියනවා ජනාධිපතිවරණයක් එන්නේ නැහැ, මහමැතිවරණයක් තමයි එන්නේ කියලා. ඒ වගේම අපි දැක්කා ඩිලාන් පෙරේරා මහත්මයාත් කියනවා විශ්වාස කරන්න කැට තියලා කියන්නම් මහමැතිවරණය තමයි ඉස්සරහට එන්නේ කියලා. ඒ වගේම තවත් සමහර දේශපාලකයෝ කියන්න පටන් අරන් තියෙනවා රනිල් වික්‍රමසිංහ යන් ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්නේ නැහැ, ඒක හරි පැහැදිලි, ඒකින්ද වෙන අපේක්ෂකයෙක් හොයාගන්න ඕන කියලා. ඉතින් මේ සේරම දේශපාලන එක පැත්තකින් අවලාද, එක පැත්තකින් උපක්‍රම, එක පැත්තකින් තමන්ගේ න්‍යාය පත්‍ර ඉස්සරහට අරගෙන යන්න කරන්නා වූ ප්‍රචාරයන්. මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ඔක්තෝබර් 16ට පෙර පවත්වන්නට ඕන. සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා කාල සීමාව තුළ. ඒට පෙර අවශ්‍ය නම් පවත්වන්නත් පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයක් ඊට පෙර පවත්වා පැවැත්වීමේ හැකියාවත් ජනාධිපතිවරයාට තියෙනවා පාර්ලිමේන්තු විසුරුවල. නමුත් අපි හොඳටම දන්නවා මේ මොහොත වෙනකොට මේ රට සූදානම් වෙන්නේ ජනාධිපතිවරණයකට. ඒ වගේම ජනාධිපතිවරය සූදානම් වෙන්නේ ජනාධිපතිවරණයකට. ව්‍යවස්ථානුකූලව මේ රටේ ජනාධිපතිවරණය තියෙනවායි කියන කාරණය ජනාධිපතිවරය හරි පැහැදිලිවම ප්‍රකාශ කරා. ජාතික පක්ෂ සම්මේලනයේදීත් ඒ බව ප්‍රකාශ කරා. ඒක නිසා හරිම පැහැදිලි ඔක්තෝබර් 16ට පෙර මේ රටේ ජනාධිපතිවරණය තියෙනවා. ඒ ජනාධිපතිවරණය සඳහා මේ රට අමාරුව වැටිච්ච වෙලාවේ බාරගත් නායකයා, රට ගොඩගත් නායකයා ජනාධිපතිවරණය ඉදිරිපත් වෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. විවිධ කණ්ඩායම් තමන්ගේ දේශපාලන සිහින වෙනුවෙන් පෙනී හිටියට ඒ සිහින හැබෑ වෙන්නේ නැහැ කියන කාරණය හරි පැහැදිලිවම කියන්නට ඕන. රනිල් වික්‍රමසිංහයන් තමයි මේ රටේ මේ වෙලාව ජනමතයක් තියෙන්නේ. මේ රටේ ව්‍යසනය එලිපත්තට ආවා, රට බංකොලොත් වුණා, කර කියාගන්න දෙයක් නැති තත්ත්වෙටපත් වුණා. ඒකෙන් රට බේරගත්තේ උස්ම ගන්න පුළුවන් තත්ත්වෙටපත් කරේ රනිල් වික්‍රමසිංහයි කියන කාරණය රටේ පොදුවේ තියෙන අදහස, ලෝකයේ තියෙන අදහස. ඒක නිසා ඔහුට ඉදිරි වසර පහ මේ රට කළමනාකරණය කරන දීම හැර වෙන විකල්පයක් මේ රටට නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයාට දුන්නත් මේ රටේ ආර්ථිකය වැටෙනවා. වැටිච්ච වෙලාවේ රට බාර ගන්න බය වුණු පුද්ගලයෙකුට මේ රටේ වගකීම දීලා හරියන්නේ නැහැ. අනුර කුමාර දිසානායක ප්‍රාදේශ සභාව විතරයි කළමනාකරණය කරේ තිස්සමහරාමේ. ඒකත් දෙවනි සැරේ ජනතාව දුන්නේ නැහැ. ඒක හරියට කරේ නැති නිසා, ප්‍රාදේශ සභාව වට්ටපු නිසා. ඒතර එහෙම දේශපාලන අධ්‍යක්ෂීම් නැති කෙනෙකුට මේ රට බාර දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. අපේ රටේ කෘතිම ජනමත හැදිච්ච අවස්ථා ගණනාවක් තියෙනවා. ප්‍රභාකරන්ගේ බෝම්බයකක් එදත් රට වැටුණා. පාස්කු ප්‍රහාරය අනිත් එක එදත් රට වැටුණා. රටේ ආර්ථිකය විනාශ වෙලාම ගියා. ඒතර එහෙම තත්ත්වයක අත්දැකීම් මේ රටේ ජනතාවට තියෙනවා. ඒක නිසා මේ රටේ ජනතාව හරි පැහැදිලිවම මේ ජනමතය තියෙන්නේ රනිල් වික්‍රමසිංහයන් එක්ක කියන කාරණය අපි කියන්න ඕන.
අනිත් පැත්තෙන් රණවිරු දිනයේ අපි දැක්කා තියෙනවා ඒ රණවිරු දිනයේදී සාකච්ඡා කරනකොට ජනාධිපතිවරයාගේ අවධානය ලක් වෙච්ච කාරණාවක් තමයි විවිධ කණ්ඩායම් රණවිරුවන්ට වරප්‍රසාද දෙන්න ඒ වගේම පහසුකම් දෙන්න කටයුතු කරා කියලා කිව්වත් ආබාධිත රණවිරුවන්ට ඒ සාධාරණයේ 100%ක් ඉෂ්ට කරන්න පැවති ආණ්ඩු කටයුතු කරලා නැහැ. ඒ වගේම මේගොල්ලෝගේ ඉඩම් ඉල්ලීමක් තිබුණා. ඒ කාරණා සම්බන්ධව වහම අවධානය යොමු කරලා රණවිරු අධිකාරියටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයා පැහැදිලි නියෝගයක් දුන්නා. ඒ අයට සාධාරණයේ ඉෂ්ට කරන්න ඒ වගේම ඉඩම් දීමේ ව්‍යාපෘතිය වහම ක්‍රියාත්මක කරන්න කියලා. අපි දන්නවා මේ මොහොත වෙනකොට ජනාධිපතිවරයා දවස් කීපයක සංචාරයකට ගියා ඉන්දුනීසියාවට. ඉන්දුනීසියාවට ගියේ ලෝක ජල සමුළුව අමතන්න. ඒ වගේම අපි දැක්ක මේ රටේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා රනිල් වික්‍රමසිංහ නැවත විදේශගත වෙලා තියෙනවා. ඉන්දුනීසියාවට ගිහිල්ලා තියෙනවා. එයා ආතල් ගන්න ගියේ ගන්නකෝ ආතල් වැඩිපුර කාලයක් ඔය ආතල් ගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ මන්ත්‍රීවරු මුස්ම ගන්නෙත් රනිල් නිසා. පාර්ලිමේන්තුව යන්නෙත් රනිල් නිසා. ඔය කතා කරන්නේත් මාධ්‍ය වලට ඇවිල්ලා රනිල් නිසා. මේ රටේ අපි දැක්කා අරගලයේ ප්‍රචණ්ඩත්වයට ගෙන ආපු වෙලාවේ සමහර නාලිකාවලට ප්‍රවෘත්ති කියන්න හම්බුනේත් නැහැ. ඒගොල්ලොන්ට අපි කියන විදියට අපි කියන දේවල් කරන්න කියලා තමයි ඇවිල්ලා ඔය සමහර ප්‍රචණ්ඩත්වයේ හදපු කණ්ඩායම් කිව්වේ. ගෙවල් ගිනි තිබ්බා ඒගොල්ලෝ. පාරක යන්න හැකියාවක් ලැබුණේ නැහැ. වාහන ගිනි තිබ්බා ඒගොල්ලෝ. ඒ ප්‍රචණ්ඩත්වයේ තව ඉස්සරහට ගියා නම් මේ රටේ විශාල මහනුවරක් වෙන එක වළක්වන්න බෑ. එහෙම තත්වයක් තියෙද්දි විපක්ෂයේ මන්ත්‍රීවරුත් හැංගිලා හිටියේ එළියට බස්සේ නෑ. ඉතින් එහෙම තත්වයක් තියෙද්දි තමයි රට බාර අරගෙන මේ රටේ කළමනාකරණය කරේ රනිල් වික්‍රමසිංහ. එදා පාර්ලිමේන්තුව තියන්න බැරි වුණා, කැබිනට් එක තියන්න බැරි වුණා, මන්ත්‍රීවරුන්ට එකතු වෙන්න බැරි වුණා, එළියට බහින්න බැරි වුණා. ඒ තත්වය මේ රටේ සමහර මන්ත්‍රීවරුන්ට මතක නෑ. ඔය අවලාද කියන මන්ත්‍රීවරුන්ටත් මතක නෑ. මරික්කාර මන්ත්‍රීවරයා තමයි ප්‍රකාශ කරේ. ඔහුගේට නොගැලපෙන ප්‍රකාශ ඔහු කරනවා. රනිල් වික්‍රමසිංහට ආතල් ගන්න උවමනාවක් නැහැ. ඒ වගේම ලෝකයට යන්නේ ආතල් ගන්න නෙමෙයි මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න ලෝකයේ අවධානය ලංකාවට අරගෙන ඉන්න කියන කාරණේ තමයි හරිම පැහැදිලි. එහෙම ගිහිල්ලා තමයි මේ රට මේ තත්ත්වයට පත් කරේ. අනිත් පැත්තෙන් මේ සංචාරයේදී ඊලොන් මස්ක් කියන ප්‍රධානම ඔහු ධනකුවේරයෙක්, ට්විටර් සමාගමේ අයිතිකාරයා, ඒ වගේම ටෙස්ලා සමාගමේ අයිතිකාරයා ඔහු මුණ ගැසිලා ජනාධිපතිවරයා සාකච්ඡා කරා. මේ කියපු හැම සාකච්ඡාවකදීම ඒ වගේ වැදගත් පුද්ගලයෝ හමුවලා කතා කරලා ලෝකයේ භාවිතා කරන අලුත් තාක්ෂණ ක්‍රමවේදයන් ලංකාවට ගේන්නේ කොහොමද, ඒ වගේම අනිත් පැත්තෙන් ලංකාවට උදව් ගන්නේ කොහොමද ආර්ථික වශයෙන් කියන කාරණාව තමයි ජනාධිපතිවරයා සාකච්ඡා කරේ. ඒ වගේම අපේ වගේ රටකට හුදකලාව ඉන්න බෑ. ඉන්දියාව, චීනය, ජපානය වගේ දේශපාලනිකව ස්ථාවර වගේම ශක්තිමත් රාජ්‍යයන් වලල්ලක එක තැනක තමයි අපි රටක් විදියට ඉන්නේ. ඉතින් ඒ වගේ රටවල් දේශපාලනික කළමනාකරණය කරන එකත් අතිශය වැදගත්. එහෙම කළමනාකරණ කරන්න බැරි වෙච්ච හැම අවස්ථාවකම අපි රට දේශපාලන අර්බුදවලට අද දාලා තියෙනවා. ඒ නිසා මේ රට ආර්ථික වශයෙන් වැටිච්ච වෙලාවේ දේශපාලනික වශයෙන් ස්ථාවර තත්ත්වයකට අරගෙන එන එකත් හරි වැදගත්. රනිල් වික්‍රමසිංහ ලෝකයට යන්නේ ඒ කාරණාවත් සඳහා. ඉතින් මේක මේ රටේ ඔය මන්ත්‍රීවරුන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට තේරෙන්නේ කවුරු හරි කියන දෙයක් ඇවිල්ලා මාධ්‍යයට කියන්න තමයි. ඒ වගේම ඔය ඊලොන් මස්ක් හම්බෙච්ච වෙලාවේ ස්ටාලින්ග් ක්‍රමවේදය රට තුල පාවිච්චි කරන්න, ඒ වගේ මේ සඳහා ඉල්ලුම් කරන්න මං හිතන්නේ සාකච්ඡාවක් සිද්ධ වුණා ඒ පුද්ගලයාත් එක්ක. ඉදිරියේදී අපිට යම් සහනදායි තත්ත්වයන් යටතේ ස්ටාලින් ක්‍රමවේදයේ තාක්ෂණය රට තුළට ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අනිත් පැත්තෙන් සුරක්ෂා රක්ෂණය යහපාල ආණ්ඩුව පටන් ගත්තා. ඊට පස්සේ රාජපක්ෂ ආණ්ඩුවට මේක කරන්න බැරි වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒක නතර කරා. දැන් නැවත ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සුරක්ෂා රක්ෂණය මෙරටේ පාසල් දරුවන්ට දෙන්න කියලා නියෝගයක් කරා. නමුත් ඒක තිබුණු කළමනාකාරීත්ව දුර්වලකම් නිසා මේක හරියට පටන් ගන්න බැරි වුණා. දැන් ගිය සතියේ ජනාධිපතිවරයා සාකච්ඡා කළා, නියෝගයක් නිකුත් කරලා තියෙනවා. එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. සුසිල් ප්‍රේමදාන ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමත කරලා ඒ දරුවන්ට ඒ රක්ෂණාවරණයට අදාළ පහසුකම් ටික දෙන්න ජුනි මුල් සතියේදී ආරම්භ කරන්න. ඒක අතිශය වැදගත් කාරණාවක්. මොකද මේ රටේ පාසල් පද්ධතියේ දරුවන් 142ක් විතරගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට
සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් දෙන එක තමයි මේ හරහා කෙරෙන්නේ. ඉතින් මේක අතිශය වැදගත් කාරණාවක්. මේ සඳහා රුපියල් මිලියන 2000ක් 2024 අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කිරීම හරහා නේවාසික ප්‍රතිකාරවලට විතරක් දරුවෙකුට ලක්ෂ 3ක උපරිමයකට යටත්ව නේවාසික ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ හිමි වෙනවා. ඒ වගේම බරපතල රෝගාබාධයක් නම් දරුවෙකුට තියෙන්නේ ඔහුට ලක්ෂ 15ක් දක්වා උපරිමයකට ප්‍රතිලාභ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ වෙනස්කම්, මේ වගේ අධ්‍යාපනය ලබන දරුවන්ට සැලකීම් කවුරුත් කරේ නැහැ. සුරක්ෂා රක්ෂණය දුන්නා. පාසල් පද්ධතියේ වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කරා. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළේ විෂයන් 26ක් හඳුන්වලා දුන්නා. ඒ වගේම දැන් මේ ආර්ථික අර්බුදය ඇතුලේ දරුවන්ට අමාරු වෙනකොට ප්‍රාථමික පාසල්වල දරුවන්ට නොමිලේ දිවාහාරයේ දීමේ වැඩපිළිවෙලක් රනිල් වික්‍රමසිංහයන් ආරම්භ කරා. ඒ වගේම දරුවන්ට සපත්තු දෙකක් නැත්තම් සපත්තු ගන්න බිලියන 2.5ක් වෙන් කරේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම පෙරපාසල් අධ්‍යාපනයේ ලැබෙන දරුවන්ට දිවාහාරයේ නොමිල දෙන්න කියලා තීන්දුවක් අරගෙන ඒ සඳහා මුදල් වෙන් කරේ රනිල් වික්‍රමසිංහ. ඒක නිසා හරි පැහැදිලි, අධ්‍යාපනය සඳහා විශාල වමනාවකින් උනන්දුවකින් කටයුතු කරමින් මෙරටේ ඉගෙන ගන්න දරුවන්ට අතහිත දීමේ වැඩපිළිවෙල උපරිමයෙන් රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ වෙනකොට ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ ගැසට් එක නිකුත් වෙලා තියෙනවා. ඒ පනත කැබිනට් එක අනුමත කරා ඒ කෙටුම්පත. දැන් මේක ලබන සතියේ පාර්ලිමේන්තුවට එන්න නියමිතව තියෙනවා. ඉතින් මේකට ටිකක් ගෝසාවක් තියෙනවා සමහර වෘත්ති සමිතිවල, සමහර වාමාංශික කණ්ඩායම්වල, විපක්ෂයේ සමහර අයගේ. ඉතින් මේකෙන් ඇත්තටම අපේ රටේ ආර්ථික පරිවර්තනයක් සඳහා ඉදිරිපත් කරන එකක්. මේකෙදි පාඩු ලබන ආයතන කොහොමද ලාභ ලබන්නේ? ඒ වගේම ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද? රජයේ සේවකයන් විදිහට, රාජ්‍ය සංස්ථා විදිහට කොහොමද අපි ඉස්සරහට රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න කියන කාරණා පිළිබඳව නීතිය තමයි මේක ඇතුලේ ඉන්නේ. ඒ වගේම රටකට ආයෝජන කියන්නේ කොහොමද? ආයෝජන තාම සුමට විදිහට අර්බුදයක් නැතුව, කල් දාන්නේ නැතුව රටතුල ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒ සඳහා කොමිසමක් නැවත අලුතෙන් හදන්න පවා මේක ඇතුලේ යෝජනා වෙලා තියෙනවා. ඒ වගේ ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි. මේ රට වැටුණු තැනින් ගොඩ එන්න. ඉතින් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා. රට හැදෙනවට විරුද්ධ විපක්ෂයේ දේශපාලනඥයින් මේකට කැමති නැහැ. රට හැදෙනවට විරුද්ධ සමහර වාමාංශික නායකයෝ මේකට කැමති නැහැ. රට හැදෙනවට විරුද්ධ සමහර වෘත්ති සමිති නායකයෝ මේකට කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ රට මේ තත්ත්වෙම තියාගන්න. බංකොලොත් තත්ත්වෙම තියාගන්න. රටේ ජනතාවගේ හීන හැබෑ වෙනවට මේ රටේ මේ නායකයෝ කැමති නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ ඉන්නේ ඒකේ අනිත් පැත්තේ. රට ඉස්සරහට අරගෙන ගිහිල්ලා රටේ ආර්ථිකය සංවර්ධනය කරලා රටේ ජනතාවත් එක්ක සංවර්ධනය වූ රාජ්‍යයක් කරා යන්න. ඒ ගමනට තමයි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත කියන්නේ. ඒක වළක්වන්න කාටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් විදුලි බිල අඩු කිරීමේ යෝජනා නැවත ඉදිරිපත් කරන සූදානම් වෙනවා. කලින් විදුලි බිල වැඩි කරා, ඊට පස්සේ 10%කින් නැවත අඩු කරා. නැවත විදුලි බිල අඩු කිරීමේ යෝජනා හරහා මේ රටේ විදුලි බිල අඩු කරන්න නියමිතව තියෙනවා. එදා පැය 14ක් 15ක් ලයිට් කැපුවා. නමුත් අද පැය 24ම ලයිට් දෙනවා. බිල ටිකක් වැඩි. ඒ බිල අඩු කරලා ව්‍යාපාරික ප්‍රජාවට, ජනතාවට සහන දෙන්න තමයි ජනාධිපතිවරයා සහ අදාළ ඇමතිවරයා කටයුතු කරමින් ඉන්නේ. ඒ වගේම අපි දැක්ක අනුරු කුමාර දිසානායක කියනවා විශ්‍රාමිකයන්ගේ සමුළුවක් හැඳවලා ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් අපි විශ්‍රාමිකයන්ට දෙනවා කියලා. ඒ වගේම ඔහු කියනවා සමාජ ආරක්ෂණ ජාලයක් අපි ඉස්සරහට හදනවා කියලා. මේ රටේ විශ්‍රාමිකයන්ගේ වැටුප් පැඩිගිරේ අවස්ථා ගණනාවකදී රනිල් වික්‍රමසිංහ. ඒ වගේම සමාජ ආරක්ෂණ ජාලයක් හැදුවෙත් රනිල් වික්‍රමසිංහ. ඉතිහාසයේ වැටුප් පැඩි කරනකොට විශ්‍රාමිකයන්ට වැටුප් පැඩි කරේ නැහැ. හැබැයි මෙච්චර ආර්ථික අර්බුදයක් තියෙද්දි, ආර්ථිකය හොම්බෙන් ගිහිල්ලා තියෙද්දි, අපිට කනබොන ටික පවා නැති වෙලා තියෙද්දි, ආර්ථිකය උස්ම ගන්න තැනකට අරගෙන මේ රටේ රජයේ සේවකයන් රුපියල් 10,000කින් දීමනාවක් වැටුප් පැඩි කිරීමක් දීලා 2024 පෞද්ගලික සේවකයන්ට වැටුප් පැඩි කරන පෙළඹවීමක් හදලා, ඒ වගේම විශ්‍රාමිකයන්ට රුපියල් 2,500ක වැටුප් පැඩිවීමක් දුන්නේ විශ්‍රාමික වැටුප් පැඩි කරේ රනිල් වික්‍රමසිංහ. ඒක නිසා හරි පැහැදිලි, විශ්‍රාමිකයන්ට කවුද සැලකුවේ මේ රටේ කියලා කියනවා නම්
වැටු පැඩිම් සහ සැලකිල්ල ඇති කරේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම අපි දන්නවා වසර 5ක් රජසේවකයන්ට එක දිගට වැටු පැඩි කරා. ඒ වැටු පැඩි කිරීමට අදාළ සම්පූර්ණ සාධාරණ විශ්‍රාමිකයන්ට ලැබුණේ නැහැ. ආර්ථික අමාරුකම් නිසා. ඒ නොලැබුණු සාධාරණයක් පියවර කීපයකින් දෙන්න ඒකේ ආරම්භයේ සනිටුහන් කරන්න රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී කටයුතු කරනවා. ඒක පසුගියදා පාර්ලිමේන්තු කතාවෙදිත් හරි පැහැදිලිවම කිව්වා. ඒක කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් වෙනත් නියමිතව තියෙනවා ඒ යෝජනාව ලබන සතියේ. අනිත් පැත්තෙන් අපි දන්නවා අනුර කුමාරලා සමාජ ආරක්ෂණ ක්‍රම ගැන කතා කරනකොට සමාජ ආරක්ෂණ ජාල ගැන කතා කරනකොට මෙරටේ දුප්පතුන්ට අස්වැසුම දීලා අස්වැසුම දෙන්න බැරි වෙච්ච අයට සමෘද්ධිය දීලා මෙරටේ සමාජ ආරක්ෂණ ජාලයක් හැදුවේ රනිල් වික්‍රමසිංහ. කලින් කියපු විදිහටම වැටු පැඩි කරේ රනිල් වික්‍රමසිංහ. වැටුප කියන්නේ සමාජ ආරක්ෂණයක් තමයි. ඒ වගේම විශ්‍රාමිකයන්ට වැටුප් පැඩි කරේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම අපි දන්නවා අවිධිමත් ශ්‍රේෂ්ඨී රැකියා කරන අයට රාජ්‍ය නොවන රාජ්‍ය සංස්ථාවලත් නොවන පෞද්ගලිකාංශයේත් නොවන අවිධිමත් ආකාරයේ රැකියා කරන අයට විශ්‍රාම වැටුපක් යෝජනා කරන්නේත් රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ඒ අයට රක්ෂණ ක්‍රමයක් යෝජනා කරන්නේත් රනිල් වික්‍රමසිංහ. අද වෙනකොට කම්කරු අමාත්‍යාංශයේ හරහා ඒ අවිධිමත් ශ්‍රේෂ්ඨී රැකියා කරන අයගේ රක්ෂණ ක්‍රමය සම්බන්ධව කෙටුම්පත් සකස් වෙලා අවසාන වෙමින් තියෙනවා. ඒක නිසා ඉස්සරහට එයට අනිවාර්යයෙන්ම සාධාරණ වෙනවා. හැබැයි සමාජ ආරක්ෂණ ක්‍රම ගැන කතා කරාට ඒ වගේ විශ්‍රාමිකයන්ට ජීවන විදීමට සරිලන වැටුපක් දෙනවා කියලා කිව්වට අනුර කුමාර කියන්නේ නැහැ මේකට සල්ලි හොයන්නේ කොහොමද කියලා. අනුර කුමාරලා සල්ලි හොයන වැඩපිළිවෙලක් නැහැ. මේ රටේ 71 ආර්ථිකය විනාශ කරලා 88 89 ආර්ථිකය විනාශ කරලා ඊළඟට මේ රටේ ආර්ථික වශයෙන් හදන හදු මර්මස්ථාන විනාශ කරලා සාම්පූර් හදන්න දුන්නේ නැත්තේ ඒගොල්ලෝ. ඊළඟට පැලවත්ත සීනි සමාගමේ ඉන්දියානු ආයෝජනය විනාශ කරලා ඉන්දියානු ජාතිකයන්ට පාරට ඇදගෙන ඇවිල්ලා පිහියෙන් අරලා මැරුවෙත් ඒගොල්ලෝ. ඒ වගේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික සංවර්ධනය කරන්න හදනකොට ඉන්දියාවත් එක්ක ඒකට විරුද්ධව ලැබෙන නතර කරත් ඒගොල්ලෝ. එහෙම ආර්ථිකය ගොඩ ගන්න හදපු හැම අවස්ථාවකම ඒවට විරුද්ධ වෙලා ඒවා විනාශ කරපු අනුර කුමාරලට අපි හිතන්නේ රාජ්‍ය ආදායම වැඩි කරගෙන ඔය කියන සහන දෙන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න පුළුවන් කියලා. කිසිම කළමනාකරණ හැකියාවක් නැති මිනිරන් වලින් ග්‍රැෆයිට් හදනවා කියන අනුර කුමාරට මේ රටේ ආර්ථික වශයෙන් ගොඩ ගන්න තියා දේශපාලන නායකත්වයක්වත් දෙන්න බෑ. ඒක හරි පැහැදිලි. ඒක නිසා තමයි ඒගොල්ලොන්ගේ හිටපු ඇමතිවරු ඇවිල්ලා විවිධ අවලාද විවිධ සමාජය බය ගන්න ඕන කතා කියන්නේ. දැන් ලාල්කාන්ත කිව්වේ අපේ ගමේ ඉන්න කණ්ඩායමට මේ රටේ නීතිය පසඳලාන බලය දෙනවා කියලා. මේ රට නීතිය පසඳලාන බලය දෙනවා කියලා. ඒගොල්ලෝ ඉතිහාසයේ දුන්නා. ගල්කටස් එක ඔළුවට තියලා තමයි නීතිය පසඳලෙව්වේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය වශයෙන් හිටපු ගෝලය තමයි ඉඩම් ආරවුලක් තියෙනවා නම් ඒ ඉඩමට ඇවිල්ලා මේ ලනු ලන්නක් අරගෙන ඇවිල්ලා ලන්න දෙපැත්තට දාලා පෙන්නලා ඔයා කෑල්ල මේක කියලා විසඳලා දුන්නේ. අසාධාරණවත් වැරදි වුණත් ඒක එදාට එදා පිළිගන්න සිද්ධ වුණා. ගල්කටස් එකේ බලයෙන් හින්දා. ඉතින් ඒ අවනීතියද දැන් මේ ගමට ගේන්න හදන්නේ. අවනීති ගමට ගේන්න හදන්නේ. දැන් ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලන්ට ආණ්ඩුව ලැබුණම මේ ලාල්කාන්තම කියනවා මේකට විරුද්ධව ජනතාව නැගිටිනවා. ඇත්තම නැගිටිනවනේ ආර්ථිකය කඩංගට නැගිටිනවනේ. ඒ නැගිටින ජනතාව මර්ධනය කරන්න තමයි මේ රටේ හමුදා පොලිසිය ඉන්නේ. ඒ රාජ්‍ය හමුදාව පොලිසිය දාලා අපි වැඩේ එදාට කරනවා. ඉතින් මේ මර්ධනයට විරුද්ධයි කියලා කෑ ගහන ලාල්කාන්තලා අනුර කුමාරලගේ ප්‍රතිපත්ති හරි පැහැදිලි. ඊළඟ අපි දැක්ක නලින් හේවගේ. එයා කියනවා අපි ඔව් මිනිසු මැරුව තමයි ඝාතනය කරා තමයි. ඒ ඝාතනය කරේ සමාජ විරෝධී. හරි කාන්තාවන් එහෙම නැත්නම් දූෂණය කරපු අය. ඉතින් එහෙම කියන අයට නැවත බලයක් දිය යුතුද කියන කාර්ය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එහෙම කියනකොට මේ සමාජය බියවද්දන්නද හදන්න කියන කාර්ය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සමාජයේ බියවද්දලා බොරුව කියලා ජනතාව අන්ධබන්ද කරලා බලයක් අරගෙන මේගොල්ලෝ යන්න හදන්නේ කොහෙද කියන කාර්ය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේගොල්ලන්ට කවදාවත් මේ සමාජ ආරක්ෂණ ජාල ගේන්න බෑ. විශ්‍රාමිකයන් සඳහා තියා මෙරට ජනතාව ඉස්සරහට අරගෙන යන්නත් බෑ. රටට ආර්ථික වැඩපිළිවෙළක් හදන්න ඉදිරිපත් කරන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා මේගොල්ලොත් එක්ක මේ ගමන යන්න බෑ කියන එක හරි පැහැදිලි. අපි දැක්ක අයියේ වෙනකොට මේ ජවිපේ සහ සජබාතර විවාදය දැන් උණු අනිත් පැත්තට හැරෙමින් පවතිනවා. කියන්නේ දැන් ජවිපේ කියනවා දැන් ආයි ඒගොල්ලන් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලන් දින දිනේ ට්‍රේන් මේකලක් කරනවා කියලා.
මේ දෙගොල්ලම මේක කරාරින් හදනවා වගේ මුතුමලට පේනවා. ඔව් අනිවාර්යෙන් මේක අර මේ විවාදයට බාලගිරි දෝෂය වගේ තමයි. කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. මේගොල්ලෝ කලින් හැදුවා මේ නායකයා නායකයෝ දෙන්න. සදිබේ නායකයයි ජේවිපිගේ නායකයාට විවාදයක් හදන්න. ඊට පස්සේ ඒකෙන් දෙන්නම පැනලා ගිහිල්ලා තමන්ගේ දේශපාලන පක්ෂයේ ආර්ථික හසුරුවන කණ්ඩායමත් එක්ක වාදයක් මුලින් කරමු කියලා යෝජනාවක් ගෙනෑ. ඒ වගේම අපි දැක්කා ජේවිපි එක දිනවකවානු දෙනවා මේ දිනවල විවාදය කරමු කියලා. සමහර නාලිකාත් ඉදිරිපත් වුණා මේකට අවස්ථාව දෙන්න. ලෝකේ මෙහෙම දේවල් සිද්ධ වෙනවා. හැබැයි ලංකාවේ මේ දෙන්න කවදාවත් වාද කරන්නේ නැහැ. ඒකට බාලගිරි දෝෂය තමයි හැමදේම. අනිත් එක මේ දෙන්න වාද කරලා මේ රටට ඇති වෙන සෙතකුත් නැහැ. ආර්ථිකය ගැන මෙලොව හසරක් නොදන්න සජිත් ප්‍රේමදාසයි අනුරු කුමාරයි වාද කරා කියලා මේ දෙන්නගේ නොහැකියාව රටට හෙළිදරව් වෙනවා හැර ආර්ථික වශයෙන් අඩුගානේ පාඩමක් ඉගෙන ගන්න ආර්ථික වශයෙන් වැදගත් අදහසක් මේ රට සමාජගත කරන්න කිසිදු හැකියාවක් නැහැ. එහෙම හැකියාවක් නැති දෙන්නේ වාදයකට ආයෙනවා කියන්නේ අපරාධ රූපවාහිනී කාලය නාස්ති කරනවා විතරයි. මම ආචාර්ය චමින්ද මල්ලසේකර එක්සත් ජාතික පක්ෂ බුද්ධිමතුන්ගේ සංසදයේ සභාපති. අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වන්න මා හිතුවේ ප්‍රධාන කාරණා තුනක් සම්බන්ධයෙන්. ඒකේ අංක එක තමයි මේ දවස්වල විපක්ෂය දිගින් දිගටම ඔවුන් ජනාධිපති වුණාම දෙන සහන ගැන කියාගෙන යනවා. අනුරු කුමාර දිසානායක මහත්මයා විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කරන එක ගැන කතා කරද්දී ඔහු ඒකට දෙන උත්තරය තමයි මම ජනාධිපතිවරුන්ට ගෙවන විශ්‍රාම වැටුප නැති කරලා විශ්‍රාමිකයන්ගේ වැටුප ගෙවනවා කියන කාරණය. සාමාන්‍යයෙන් ගණන් දන්න කෙනෙකුට ජනාධිපතිවරුන්ට ගෙවන වැටුප සහ ලංකාවේ විශ්‍රාමිකයන්ට දෙන වැටුප්වල ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් කවදාකවත් ඔය වගේ කතාවක් කියන්නේ නැහැ. ඒකින්ද මේ ප්‍රායෝගික නැති කතන්දර කියමින් ගැලරිය පිනවමින් අනුරු කුමාර දිසානායක මහත්මයා යනවා. ඒ වගේම විපක්ෂ නායකතුමත් මම දැක්කා රණවිරුවන් ගාවට ගිහිල්ලා මම රණවිරුවන් වෙනුවෙන් මේ වගේ දේවල් කරනවා මම මේ වගේ බලාපොරොත්තු දෙනවා එහෙම නැත්නම් පඩි වැඩි කරනවා විශ්‍රාම වැටු වැඩි කරනවා වගේ කතන්දර කියාගෙන කියාගෙන සහන දෙනවා කියාගෙන යනවා. ප්‍රධාන වශයෙන්ම මේ රටේ ජනතාව දැනගන්නට ඕනි රටක සහන දෙන්න නම් ආණ්ඩුවට එහෙම නැත්නම් ආණ්ඩුවට සල්ලි දෙන මහ බැංකුවේ සල්ලි තියෙන්නට ඕනි. පහුගිය කාලේ ඉන්න මිනිසුන්ටවත් පඩි ගවා ගන්න බැරි තත්වයක් මේ රටේ උදා වෙලා තිබ්බා. ඒ වගේම පහුගිය කාලේ සල්ලි අච්චු ගහ පඩි ගෙවන්න වෙන තත්වයක් උදා වෙලා තිබ්බා. කොහොම වුණත් වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති බවට පත් වුණාට පස්සේ කවුරු කතා නොකරත් හැමදාම වගේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10000කින් වැඩි කරා විතරක් නෙමෙයි විශ්‍රාමිකයන්ගේ වැටුප රුපියල් 2500කින් වැඩි කරා. ඒ වගේම අනිත් අය දෙන්නම් දෙන්නම් කියලා කියද්දී මේ රටේ අන්ත අසරණ දුප්පත් මිනිසුන්ට දෙන අස්වැසුම රුපියල් 15000කින් වැඩි කරලා දෙන්න ජනාධිපතිතුමාට පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ කාරණා තුනම ඇති ජනාධිපතිවරයා වැඩක් කරා කියලා කියන්නේ. එතකොට කෙනෙක් හිතනවා නම් නෑ ජනාධිපතිතුමා වැඩි කරපු ගාන මදි අපි මේ විපක්ෂ නායකවරු එහෙම නැත්නම් විපක්ෂින් නැයි කියන එක තමයි හරි එක කියලා අන්න ඔබ වරද්ද ගන්න තැන. රටක් එහෙම කරන්න බෑ. රටක සල්ලි අච්චු ගහන එක රටේ විනාශයට බලපානවා. ඒ වගේම රටේ සමහර දේවල් හරියට කළමනාකරණය නොකරන එක බලපානවා. අධික ලෙස ණය ගන්න එක බලපානවා. මෙන්න මේ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රට ඉස්සරහට ගෙනියන ආර්ථික වශයෙන් බලවත් වන පනත් ගණනාවක් සම්මත කරගෙන තියෙනවා. ඒ වගේම සම්මත කරගනිමින් ඉන්නවා. සමහරු කියනවා හොරු අල්ලනවා කියලා. හොරු ලාල් කාන්තගේ ක්‍රමයට අල්ලන්න බෑ. හොරු අල්ලනවා කියලා ලාල් කාන්ත මහත්තයා කියන විදිහට ගමට බලය දීලා අල්ලන්න බෑ. මේ රටේ උසාවියක් තියෙනවා, නීති පද්ධතියක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා තමයි අවුරුදු ගාණක් මහන්සි වෙලා නීතිඥයෝ බිහි කරන්නේ. ඒ නීතිඥයෝ ප්‍රැක්ටිස් කරලා විනිසුරුවරුන් බවට පත් වෙන්නේ. එතකොට මේක අවුරුදු ගාණක පුහුණුවක් ඇතුව කරන්න ඕන දෙයක්. සමහර විට එක පාර්ශවයක් කියන එක හරි වගේ පේනකොට අනිත් පැත්තෙන් කියන එක වැරදි වගේ පේනවා. සමහර විට ඒ පාර්ශවයෙන් අහනකොට මේ පැත්ත වැරදි වගේ පේනවා. මේ නිසා තමයි සාක්ෂි සහිතව නඩු විභාග කරලා තීන්දු ගන්න උසාවි හදලා තියෙන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීතිය පිළිබඳව දන්න කෙනෙක් විදිහට ලාල් කාන්තගේ ක්‍රමයට ගමේදී නීතිය පසඳනන්න බෑ. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? අර පහුගිය කාලේ අපි දැක්කා වගේ, එහෙම නැත්නම් උන්ගේ භීෂණ කාලේ කරා වගේ වැඩට යන්න එපා කියනවා. අපේ නීතිය මේක කියනවා. ඇවිල්ලා වැඩට ගියොත් වෙඩි තියලා දානවා. අන්න ඒ ලෙවල් එකට මේ රට ගේන්න බෑ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ තෙල් දෙනියේදී අපි නීති පද්ධතියක් සම්මත කරගමින් ඉන්නවා කියලා. රටක නීති හදන්නේ පාර්ලිමේන්තුවේ. ඒකට අවශ්‍ය වෙනවා 50ක්. මේ වෙනකොට මේ වසර දෙක ඇතුළත 50-75ක් සම්මත කරගන්න මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ඒක විතරක් නෙමෙයි වැදගත්ම කාරණේ. ඒ නීති ටික 50ක් සම්මත කරගන්නවා. ඒ නීති ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ නීති හරහා ඔය හොරු ඉන්නවා කියන අයට පුළුවන් දැන්
හොරු ටික අල්ලගන්න. ඒ නිසා රටක් දුවන්න ඕන ක්‍රමයක් තියෙනවා. රටක පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදනය කරන තැන. පණතක් ඒ පාර්ලිමේන්තුවට එන්න ඕනි. ඒ නිසා හොරු අල්ලන්නේ නැහැ කියන අයට ජනාධිපතිතුමා ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා හොරු අල්ලන්න අවශ්‍ය නීති ටික අපි සම්මත කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලොන්ට පුළුවන් හොරු අල්ලන්න. අනුර කුමාර දිසානායක මහත්තයාට පුළුවන් අර ෆයිල් ටික ගෙනල්ලා මේ පණත යටතේ හොරු ටික අල්ලන්න. හැබැයි ඒවා ප්‍රායෝගික වෙන්නේ නැහැ. ගැලරිය පිනවන කතා බවට පත් වෙලා තියෙනවා. මේ දෙවනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි මේ දවස්වල රැල්ලක් වෙලා යනවා මේ මහමැතිවරණයක් තමයි එන්නේ කියලා උදයන්ග වීරතුංග මහත්මයාගේ ප්‍රකාශයක් හින්දා. මේ රටේ ජනතාව දැනගන්න ඕනේ විපක්ෂිනුත් මම දැක්ක කීප දෙනෙක් කියනවා මහමැතිවරණයක් එන්නේ කියන එක. මේ රටේ ජනතාව අංක එකට දැනගන්න ඕනි. ඔය කියන විපක්ෂයේ ඉන්න අය එහෙමනොත් දේශපාලනය දන්නේ නැහැ. එහෙම නැත්තම් නීතිය දන්නේ නැහැ. එහෙම නැත්තම් ව්‍යවස්ථාව දන්නේ නැහැ. රටක ව්‍යවස්ථාවට අනුව මේ රටේ මුලින්ම එන්න තියෙන ජනාධිපතිවරණයක් ඒක පැහැදිලිවම දන්නවා කාලය ඉවර වෙලා. දෙවනි කාරණේ තමයි මේ රටේ තියෙන මහා පාර්ලිමේන්තුව විසුරවන්න තියෙන්නේ නීත්‍යානුකූලව ලබන අවුරුද්ද 2025 අගෝස්තු මාසේ. එතකොට මේ කියන කාරණා දෙක ඉතාමත් වැදගත්. එතකොට 2025 අගෝස්තු මාසේ විසුරවන්න තියෙන පාර්ලිමේන්තුව ඊට කලින් විසුරවලා මැතිවරණයකට එනවනම් අනිවාර්යයෙන්ම ක්‍රම දෙකකට විතරයි සිද්ධ වෙන්න පුළුවන්. ඒ තමයි රටේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරවන්නට ඕනි. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් සහිතව පාර්ලිමේන්තුව විසුරවන්නට ඕනි. හැබැයි ප්‍රධාන වශයෙන් ඔබට කියන්න තියෙන දේ තමයි ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වා මුලින්ම එන්නේ ජනාධිපතිවරණයක් කියන එක. ඒකෙන් පැහැදිලි වෙනවා මේ වෙනකොට පාර්ලිමේන්තුව විසුරවන්න බලය තියෙන තනි පුද්ගලයා ජනාධිපතිවරයා කියනවා එන්නේ ජනාධිපතිවරණයක්. එහෙනම් පාර්ලිමේන්තුව විසුරවන්නේ නැහැ. දෙවැනි කාරණේ තමයි 3/2 බලයකින් පාර්ලිමේන්තුවට පුළුවන් පාර්ලිමේන්තුව විසුරවන්න. හැබැයි තව අවුරුද්දක් තමන්ට බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දි මේ පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක අත උස්සලා 3/2 බලයක් දීලා තමන් ඉන්න පාර්ලිමේන්තුව විසුරුවයි කියලා හිතන්න තරම් මේ රටේ විපක්ෂය හෝ ජනතාව එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා කවමදාකවත් පාර්ලිමේන්තුවේ ඉන්න 225 තමන්ට දැනට තියෙන බලය නැති කරගන්න පාර්ලිමේන්තුවේ විසුරවන්න අත උස්සයි කියලා හිතන්න අමාරු. ඒක නිසා මෙන්න මේ උදයන්ග වීරතුංගලා වගේ කියපු දේවල් නොකරපු, ඒ වගේම රතු වරෙන්තු තිබ්බ, ඒ වගේ මිනිස්සු කියන දේවල් අහගෙන මේ රටේ ජනතාව කලබල වෙන්න ඕනේ නැහැ. ඒ වගේම ඔහු කියන දේවල් අහගෙන විපක්ෂයේ එක එක දේශපාලන කතා මවනවා නම් ඔබට හිතන්න තියෙන එක දෙයයි මේ විපක්ෂයට මේ රටේ නීතිය දන්නේ නැහැ, ව්‍යවස්ථාව දන්නේ නැහැ කියන කාරණේ. ඒ නිසා රටක් දුවන්න නීතියෝනි, රටක් දුවන්න ආර්ථික ක්‍රමෝනි. මෙන්න මේ දේවල් කිය කිය විපක්ෂයේ කඩේ යද්දී රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්දුනීසියාවට ගිහිල්ලා මේ වෙනකොට මේ ලෝකෙ ඉන්න දැවැන්තම ව්‍යාපාරිකයා වන ඉලෝන් මාස්ක්ව හම්බ වෙලා මේ රටේ අනාගතය ගැන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරද්දී සමහරු ගිහිල්ලා තාමත් ගමේ සහන දෙන ඒවා ගැන කතා කරනවා. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙනකොට ගෙනල්ලා තියෙන නීතිවල සල්ලි අච්චු ගහන එක නවත්තලා තියෙනවා. ඒ වගේම හොරු අල්ලන්න ක්‍රම ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ණය ගන්න එකට නීති සම්පාදනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තාක්ෂණයේ අරගෙන එන්න ඕන ක්‍රමවේද සහ ආර්ථිකයේ වටණ්ඩ බැරි වෙන නීති ගණනාවක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මම ඔබට කියන්නේ රටක් දුවන්න නම් නිවැරදි මාවතක නීතියක් ඇතුව යා යුතුයි. ඒ නීතිය සම්මත කරන්න තමයි මේ රටේ ජනතාව බලයක් දීලා පාර්ලිමේන්තුවට මිනිසුපත් කරලා යවන්නේ. ඉතින් ඒ පාර්ලිමේන්තුව හරහා තමයි මේක කරගන්න තියෙන්නේ. ඒක හොඳින්ම සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව බය වෙන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා ඉන්නේ ජනාධිපතිවරණයක් එනවා විතරක් නෙමෙයි, මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ මේ නීති ටික ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මේ රට තව වසර 5ක් යන්න කලින් අපි හිතන්නේ නැති තැනක දියුණු රටක් බවට පත් වෙනවා. ඒක ඒකාන්තයි.